උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආගමකට ආගමික නායකයෙකුට ගැරහීම පිරිහීමේ ආරම්භයයි අගමැති අවධාරණය කරයි හරින්ගේ ප්‍රකාශය වෙනුවෙන් සජිත් කාදිනල් හිමිපාණන්ගෙන් සමාව අයදී කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශන ආරම්භයි බලධාරීන්ගේ නෙතින් ගිලිහුණු තෙවන ඇස ගැටුණු සාම්බල් තියු කලපුවට අත්ව ඇති ඉරනම මම නැතත් ඥානසාර හිමි පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි රතන හිමිගෙන් ප්‍රකාශයක් දින දෙකක් තුල මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු වී නැහැ සෞඛ්‍ය අංශ තහවුරු කරයි 1500කට අධික පිරිසක් පූර්ණ සුවය ලබයි ප්‍රථමයෙන් දේශීය පුවා एलटीटी संविधाने सामाजिक वशेन सिटी करुणा अम्मान विसिन सिदुकल प्रकाशयक संबंधेन वहाम विमर्शनयक आरंभ करने लेस वेडपल्ल पोलिसपति सीडी विक्रम रत्न महता विसिन अपराध परीक्षण डिपार्टमेंटुवट नियम कर तिबेनवा एलटीटी संविधाने हिटपु सामाजिक वशेन सिटी मेवर महामतिवरण अपेक्षके कुलेस इदिरिपत्व सिटीन करुणा अम्मान विसिन पसुगियदा युद हमुदाव संबंधेन कल प्रकाशयक पिलिबंदव रटतुल दडी कथा बहक कैतिबुना කරුණාමාන්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව දුනුසුම් කළ අතර මේ වන විටම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හිටපු LTTE සමාජිකයෙකු වූ කරුණාම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව වහම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. කරුණාම්මාන් මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා බවට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් උපදෙස් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවාදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව මේ මහතාව කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපි බලාපොරොත්තු වෙනවා මේ මහත්මයා නීතියට ගරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි පෙනී සිටී කියලා. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. කරුණාම්මාන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. එතුමා කටයුතු කළේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී මිනිමරුව පරාජය කළා. ඒ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරන්න අවශ්‍ය සියලු උදව් උපකාර අපිට ලබා දීපු කෙනෙක් තමයි ඒ අවස්ථාවේදී. නමුත් අද වෙනකොට ත්‍රිවිධ මහ සභා කියන පක්ෂයක් සමග එකතු වෙලා අපිට විරුද්ධව තරඟ කරන අපේක්ෂකයෙක් अपे पक्षे समग श्री लंका पोदुजन पेरमुन समग एकत्वेला तरंग करान्ने नती अपेक्षके कियपु प्रकाश्याक संबंधेन अपीट किसीम वगकीम गन्न बै ओहु कीला तिपना COVID-19 वाटा वडाहु सराई ओहु तमाई अपे युदामुदावे देतुंदाहक गातने करान्ट अनदुन्नु पुझ्यलेक एक याने ओहु बार गन्न वगकीम मेरते आरक्षक हमुदावल देतुंदाहक गातने कलाए किला මේ ප්‍රකාශයේ සරලව ගන්න බෑ මොකද හේතුව කවුරු හරි කියනවා නම් මම තමයි ඒ අය මරා දැම්මේ කියලා එහෙනම් ලංකාවේ නීතියට අනුව ඒක බරපතල ගණේ වරදක් ඒ නිසා මේක සැහැල්ලුවෙන් සැලකිය යුතු කාරණාවක් නෙවෙයි අපි හිතන්නේ කරුණාම්මාන් ඒ ප්‍රකාශයේ මරා දැමීම 69 ලක්ෂයක් වර්තමාන ආණ්ඩුවට ඡන්ද දුන්නු මිනිස්සු කියලා මොකද ඇත්තටම යම් කිසි ආකාරයක කොන්දක් තියෙනවා නම් අවම වශයෙන් දේශපාලන සදාචාරයනේ මොනම හරි තිබෙනවනම් එවැනි ඉතාමත්ම දුර්දාන්ත ප්‍රකාශයක් ඔහු කියනවා ඔහු අලිමන් කඩේ 23000ක් මරුවා කිල්නොච්චේදී තවත් දහස් ගණනක් මරුවා කියලා කියන්නේ ආඩම්බරයි කියන්නේ ඒක කනගාටු වෙනව නෙමෙයි ඒ නිසා ආණ්ඩුව හරිනම් ඇත්තටම ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන නැත්තම් කරුණම්මන් අත්තරංගුරටන් අස් කරන්න ඕනේ ඕනෑම පුද්ගලෙක් ආගමික නායකයෙකුට අපහාස කරනවා නම් එය ඔහුගේ පිරිහීමේ ආරම්භය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන හමුවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සහභාගී වුණා. එහිදී අදහස් දක්වූ අග්‍රමාත්‍යවරයා අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදලා පැත්තකින් ප්‍රේමදාස පිළ අනිත් දාසේ පණීගේ පිළ ප්‍රේමදාසගේ පිළ අනිල් ගබනිනවා රණින්ගේ පිළ ප්‍රේමදාසට. ඉතින් මේ දවස්වල ඒසර්ස් එක බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ අය දවස ගානේ පහතට හැලෙනව අර දින ඡන්ද ප්‍රමාණය අඩු කර ගන්නවා අර වැඩි කර ගන්න ප්‍රමාණයක් මට පේන්නේ නැහැ. ඒක මන්ත්‍රීවරේ එතුමා කියනවා මම මගේ පියා කතෝලික මගේ නව බෞද්ධ කියලා කතෝලික ආගමේ කාඩිනල් තුමාට ඉතාම අපහාස කරනවා. බෞද්ධ වේවා කතෝලික වේවා අත් ආගමක වේවා ආගමික නායකයෙකුට අපහාස කරොත් ඒ ඔහුගේ පිරිහීම නිසා ඔහුගේ විතරක් නෙමෙයි ඔහුත් එක්ක ඔහුගේ ඉන්න පක්ෂයටත් ඒ පිරිහීම තෝ ලක් වෙනවා කියන එක අපි අමතක විය යුතු නැහැ. මේ නොමේරු කම මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය තුල පැහැදිලිව පේනවායි කියන එක නම් අපිට පැහැදිලි ඕනම තැනක පක්ෂයත් දෙකට කැඳවෙන පස්සේ තම දුර්වල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ අද විවිධ අදහස් පළ වුණා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් ගේමක් ගහලා දුන්නා. කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයට. එතනට දුන්නා ෂොට් එක. ඒකට ගියා අද රදගුරු හිමිපහණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. හැබැයි ওই අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මම දවසක් යට කෝල් කරමින් පළවෙනි පාරම මාධ්‍ය කියන්නේ. ওই ප්‍රශ්නේ වුණාම එයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මුණ හාත් බූත කතාවක් දෙයි. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. මේ අතර රාජ්‍ය පාර්ශවයේද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. හරින් ප්‍රනාන්දුගේ තාත්තා කිව්වා පුතාට පුතියාද පල්ලියන්න එපා මොකක් හරි වෙන්න පුළුවන් ඒ හින්දා ඔබ ගෙදරට වෙලා හිටපන් කියලා. තාත්තා කියපු හින්දා ඒ හරින් ප්‍රනාන්දු බේරුණා. ඒ නිසා එයාට වේදනාවක් නැහැ මැරිච්ච 3400 ගැන. කාඩිනල් තුමාට වේදනාවක් තියෙනවා එතුමා ඒ කිතුණුවන්ගේ ඒ ආගමේ මේ රටේ නායකයා නිසා. අර දරුවන් 3400ටත් මේ තාත්තලා කිව්වනම් පුතියාද පල්ලියන්න එපා බෝම්බයක් පිපිරෙන්න ළඟයි ඒ නිසා ගෙදරට වෙලා හිටහන් කියලා කිව්වනම් කාඩිනල් තුමාට මේ විදියට ප්‍රකාශ නිකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. නමුත් කාඩිනල් තුමා කරන්නේ පක්ෂ දේශපාලනයක් නෙවෙයි හෘද සාක්ෂියේ දේශ මේ ප්‍රශ්නේ බලනකොට දැන් ඒ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් අතර තියෙන ප්‍රශ්නයක් මේක. තමන්ට තමන් කරන මරද ගැන පෙන්නලා දීපුවාම ඒ අයව ප්‍රතික්ෂේප කරනවා ඉතා නිර්දේශ ඒ අයව විවේචනය කරනවා. ආගමික නායකයන්ට අපි ඔක්කොම සැලකිල්ල තියෙනවා. යම් අඩුවක් තියෙනවනම් ඒක පෞද්ගලික කතා කළ යුතු දෙයක්. ප්‍රසිද්ධියේ තමගේ දේශපාලන බංකොලොත් දේශපාලනය වෙනුවෙන් ඒ පාවිච්චි කිරීමම ඔවුන්ගේ දේශපාලන පිරිහීම ගැන බොහොම පැහැදිලිව අපිට දකින්න තියෙන දෙයක් හැටියට අපි දකිනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කාඩිනල් හිමිපාණන්ගෙන් මෙලෙස සමාව අයද සිටියා. කරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මැතිවරණ රැලියකදී ඉදිරිපත් කරපු අදහස් වලින් කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ට සිත් ඇවුලක් අගෞරවයක් සිදු වුණයි කියලා මම හිතනවා. මේ පිළිබඳව මම මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. එපමණක් නොව මම සමාව අයද සිටිනවා. වරදක් දුටුතන ඒ වරද නිවැරදි කරන්නට කිසිසේත්ම මම පසුබටවන්නේ නැහැ. නැවත නැවත මේ සිදුවීම පිළිබඳ කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගෙන් මම සමාව අයද සිටිනවා. මේ අතර හරින් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරතුගුරු පදවියේ කතෝලික පියතුමන්ලා මෙලෙස අදහස් පළ කළා. කොළඹ අගරදගුරු තැන්පත් අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයාගේ ප්‍රකාශය අහලා අපි ඉතාමත්ම කනගාටුවට සහ කම්පාවට පත් වෙලයි ඉන්නේ. විශේෂයෙන්ම මහා මැතිවරණයක් අභියසදී මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. අප දේශපාලනය කරනවා නමුත් අපට අප ගතිකම් කරන පක්ෂ දේශපාලනය අපට නැහැ. ඒ නිසා මේ ගැන අපි වගකීම්ට ඉතා පැහැදිලිව ශබ්ද නගා කියන්නේ මෙවැනි දේ වහාම නතර කරන්නටත් මෙවැනි දේ තුලින් මතු කරන්නට බලාපොරොත්තු වෙන මේ ආගමික බෙදීම් සහ තත්වයන්
මගහරවා ගැනීමට ඇති ඉඩකඩ හැකි පමණින් ඉඩකඩ සලස්වා දෙන්නට කියයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු වැනි පුද්ගලයෙක් උන්වහන්සේ පක්ෂ දේශපාලනයේ යෙදෙමින් සිටිනවයි කියන එක මං හිතන්නේ ශ්‍රී ලාංකීය කිතුණු ප්‍රජාව විතරක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම තරයේ හෙලා දකින කරුණක්. ඉතින් ඒක නිසාම හරින් ප්‍රනාන්දු වැනි මහත්වරුන්ව අප රටේ දේශපාලන නායකයින් කිරීම කොයි තරම් උචිතද කියලා අප රටේ ජනතාවට නැගෙන ලොකු ප්‍රශ්නයක්. वर्तमान रजे वंदनीय पूजनीय महासंगरत्ने विरुद्ध මාරාන්තික උපවාස ක්‍රියාත්මක කරනකොට රජයේ නියෝජනය කරපු කණ්ඩායම් සියල්ලක්ම කිව්වේ රටට වින කරන රටට හානියක් වන MCC ගිවිසුම කොන්දේසි විරහිතව සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියන කාරණා. මේ වන විට අපිට දකින්නට ලැබෙන්නේ ක්‍රමක්‍රමයෙන් MCC ගිවිසුම නැවත නැවතත් ක්‍රියාත්මක කිරීම සඳහා පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලියක වර්තමාන රජයේ නිරත වෙලා සිටිනවා. මම ප්‍රකාශ කරා පැහැදිලිවම MCC ගිවිසුම අත්සන් කරන්නේ නැති කියන දියුරුම් ප්‍රකාශයක් රජයේ බලධාරීන් ජනතාව අත තබන්නට ඕනේ කියන කාරණාව. සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් මම ලෑස්ති සමගි ජන බලවේගයේ නායකයා හැටියට MCC ගිවිසුම සහ මුලින්ම බැහැර කරනවා කියන ප්‍රතිඥාව එම දියුරුම් ප්‍රකාශය මහ ජනතාව ඉදිරියේ තබන්න. මම අහන්න කැමතියි රජයේ ඒ දේ කරන්නට ලෑස්තිද? රජයේ ලෑස්තිද දියුරුම් ප්‍රකාශයක් තුලින් රටේ ජනතාවට MCC ගිවිසුම සහ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා කියන පිරිසිදු පණිවිඩය ලබා දෙන්නට. හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වර්ණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා. තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවුර්ත අධිකරණය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හැමේ හෙළිදරව් කිරීම අවශ්‍ය බවයි. එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමේ කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයද සිට ඇතැයි පෙන්වා දුන් දිසා විනිසුරු වරිය ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළා. කෙසේ වෙතත් නඩුව නැවත ජූලි මාස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරු වරිය අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උපනායක රවි කරුණානායක යන මහත්වරුන් වෙත නොතේසි නිකුත් කිරීමටයි නියෝග කළේ. අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාටද මෙහිදී අධිකරණය විසින් නියම කරනු ලැබුවා. පැමිණිලිකාර රංජිත් මද්දුබ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල තුලින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ නැමැති සඳහනකින් නාම යෝජනා පත්‍ර බහර දීමෙන් පසුව සිය පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වග උත්තරකරුවන් තීරණය කළ බවයි. සමගි ජන බලවේගයේ නැමැති සඳහනේ ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එබැවින් එම සඳහනේ ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුලින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවත් රංජිත් මද්දුබ බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණා. මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුව කොට තම පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාර නියෝගයක් නිකුත් කරන ලෙසද රංජිත් මදුම බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා. අදාළ පැමිණිල්ලේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය විරෝධතා වලින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටකත් අනුමැතිය ලබා නොදුන් බවයි. පැමිණිලිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජන බලවේගය නැමැති පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා බහර දී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවත් අකිල විරාජ් කාර්යවසම් මහතා අධිකරණ හමුවේ පෙන්වා දී තිබුණා.
एक्सजा पक्षे व्यवस्था उल्लंघन क्रीम संबंधी फैमिली करो एरव पक्षे विसी विनय क्रिया मार्ग आरंभ कर वारण निकुदी अगत हकीबाद अखिल विराज कार्य संभा सिय विरोधतावलिन बेदी बुना එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ සිටින්නේ සමගී ජනබල වේගයේ සමග බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ලිඛිත අනුමැතිය ඇතුව ෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව මාධ්‍ය මගින් මහලේකම් එක්සත් ජාතික පක්ෂයේ ජනතාවට ප්‍රකාශ කරලා තියෙනවා. එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ හිටපු බහුතරය පාර්ලිමේන්තුවේ හිටපු 80 දෙනෙක් සමගි ජන බලවේගයෙන් ඉල්ලද්දී සජාතික පක්ෂයේ සුළුතර කාණ්ඩායම ඉල්ලන්නේ 15 දෙනා. සජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. 20 ගානක් ඉන්නේ අනිත් පැත්තේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් කරන් තිබ්බා සමගි ජන බලවේගයෙන් ඉල්ලා 99 දෙනෙක් පක්ෂ තහනමකට ලක් කරන්න. ඒ සම්බන්ධව අපි අධිකරණයට ගියා. අධිකරණයේදී ඒ නඩුව සම්බන්ධව තීන්දුවක් දීලා තිනවා. වාරණ නියෝගයේ නිකුත් කරන එක නවත්තලා තියෙනවා. නමුත් අතුරු තහනම් නියෝගයේ සම්බන්ධව දිගටම ඒ නඩුව පවත්වාගෙන යන්න පාර්ශකරුවන්ට සිතාසි නිකුත් කරලා තියෙනවා. ඒ අනුව පාර්ශකරුවන් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රවි කරුණානායක මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාට නොතීසි නිකුත් කරලා තියෙනවා. අපේ වාරණ නියෝගයේ සම්බන්ධව උත්තර බඳින්න. එක්සත් ජාතික පක්ෂ සමාජිකින් සහ පාක්ෂිකින් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. යද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් 102 දෙනෙකුට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විනය පියවර ගන්න ලැබුවා. මේ 102 දෙනාගේ සමාජිකත්වය අත්විඳීමට තීන්දුවක් ගන්න ලැබුවා එක්සත් ජාතික පක්ෂය විසින්. එම තීරණය අභියෝගයට ලක් කරනු ලැබුවා ඉප පාර්ශ්වයන් විසින්. මෙම තීන්දුව පිළිගනිමින් ඉල්ලපු වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරලා තියෙනවා අධිකරණය විසින්. අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි හැම විටම උත්සාහ කරමු ලැබේ අපේ පාක්ෂිකයන් ඒ වගේම අපේ සමාජිකයන් විනය අනුව පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා දැකීම මම හිතන්නේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ සිල්ගොත අල්ලන්නේ නැහැ. මොකද සමාජිකත්වය නොමැති කෙනෙකුට එහෙම නැත්නම් ඊට පරිබාහිරව ඇවිල්ලා මෙහාට යමක් කිරීමේ නෛතිකභාවය මේ වෙනකොට නැති වෙලා තියෙනවා. මෙවර මැතිවරණ කාර්යාලවල ප්‍රචාරණ කටයුතු වලට අවස්ථාව ලබා නොදීම තුලින් අපේක්ෂකීන් අපහසුතාවයට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ගිය සතියේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවල ලේකම්වරු හම්බවෙච්ච අවස්ථාවේදී තීරණයක් ප්‍රකාශයට පත් කළා. මැතිවරණ කාර්යාලයේ පක්ෂයේ නම ලාංඡනය අපේක්ෂකයන්ගේ අංක ප්‍රදර්ශනය කරන්න බෑ කියලා. හැබැයි නීතියේ පැහැදිලි ව්‍යතිරේකයක් සඳහන් වෙලා තියෙනවා. ඒ ව්‍යතිරේකය තමයි රැලියක් පවත්වන ස්ථානයක. අර තහංචි බලපාන්නේ නැහැ. හැබැයි දැන් රැලිය කියන්නේ 100කට වඩා බෑ. සෞඛ්‍ය නිර්දේශ අනුව. අලුත් තීරණය නිසා අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අවාසනාව තමයි මැතිවරණ කොමිෂන් සභාව තුන එක මතයක් නැහැ. එකඟත්වයක් නැහැ. ඉතින් මේ විදිහට එකම කොමිෂන් සභාව මත කිහිපයක් ඉදිරිපත් කිරීම මේ සියලුම අර්බුදවලට තුඩු දෙන සාධකයේ හැටියට හඳුනා ගන්න පුළුවන්. එහෙම නැවේ වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව තුල අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වලා එක නිගමනයකට ඇවිල්ලා ඒ සම්මුතිය අනුව තමයි තීරණ ගත යුත්තේ. මහජනතාවට අයත් ධනය දූෂිතින් අතලොස්සක් අතර සංසරණය වන බව ජනතා විමුක්ති පෙරමුණ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දේශපාලන පළගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මාව කැඳවා තිබෙනවා. හෙට උදේ 11:30ට එම කැඳවීමේ සිතාසිය අපගේ පක්ෂ කාර්යාලයට ලැබී තිබෙනවා. ඒ පිළිබඳ මා දැනුවත් වී තිබෙනවා. ඒ අනුව හෙට දිනේ 11:30ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්න මා සූදානම්. අපේ රටේ මහජනයාගේ ධනය දේශපාලකින් කණ්ඩායම ඔවුන්ගේ රැකවරණේ පෝෂණය වෙන ව්‍යාපාරික කණ්ඩායම
රාජ්‍ය සේවයේ අතලොස්සක් වන කුඩා කණ්ඩායමක් අපේ රටේ මහජනයාගේ දීපල විනාශ කරන්න හොරකම් කරන්න කටයුතු කරලා තිබෙනවා. එතන මේ ධනෙට මොකද්ද උනේ? අපි සතුව විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. මේ ධනය වතුරේ ගසාගෙන ගොස් නොවේ තිබෙන්නේ. මේ ධනය කුඩා කණ්ඩායමක් අත සංසරණය වෙන තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. අපි මොකද කර තිබෙන්නේ? අපි මේ කොට්ටාසයන් සඳහා අපි පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. ඒ කුමක් වෙනුවෙන්ද? මෙම මහජනයාගෙන් වංචා කරලද දීපල යලි මහජනයා වෙත ලබා ගැනීම ආරම්භුනි. දැන් සිදු වී තිබෙන දේ තමයි අපට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට එන්න කියා තිබෙනවා. මෙම වංචා දූෂණය නාස්‍යට එරෙහි අනවර්ථ අරගලීම කොටසක් සම්දිස්ථාන බවට එම වංචා එම ජනාධිපති කොමිෂන් සභාව පත් කරගන්න අප සූදානම්. මෙරට දේශපාලනයේ තිබෙන වහල් සංස්කෘතිය අවසන් කිරීම තම අපේක්ෂාව බව අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පවසනවා. අනුරාධපුරයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මම හිතනවා ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි කියලා. උන්වහන්සේ වීරේ රතනහාඳුරු ඉන්නවද නැද්ද කියන එක එච්චර වැදගත් කාරණයක් නෙමෙයි. මට වැදගත් වෙන කාරණේ තමයි ව්‍යාපාරය. මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ආයිසරයන් නිකම්ම ඉලක්කමක් වගේ මං තනියෙන් පාර්ලිමේන්තුව ගිහලා කිසි වැඩක් නැහැ. මට ඕන පාර්ලිමේන්තුවේට යන්න හෝ නොයන්න නෙවෙයි, මේ UNP ශ්‍රී ලංකා ජරා ජීර්ණ වෙච්ච මතවාදයක් නැති පුජ්‍යල වන්දනා මත යන මේ දේශපාලන වහල් සංස්කෘතිය ඉවර කරන්න අපට අවශ්‍යයි. මාරාන්තික ගණේ උන්මත්තක අන්තවාදී බලවේග ඍෂිසේ රැඟුම් පාන විට ඒවා නොවලහ මේ රට හැමුවේ අපි හෙළිදරව් කරද්දී අපිට සිද්ධ වුණේ කෙලවරක් නැති දුක්ඛ දෝමනස්සයට මුහුණ දෙන්න. අනීතික ලෙස සිරගත කරමින් නඩු පවරමින් දණ්ඩ නීතියෙන් කරන්න තියෙන හැම ජඩ වැඩක්ම කළා පහුගිය පාලකයෝ. මේ රට ගිල ගන්නා අන්තවාදයේ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා ජාත්‍යන්තර දේශපාලන සම්මුති පනත කියලා වෙනම පනතක් හැදුවා. කතා කරන්න බෑ. කතා කළොත් හේට් ස්පීච් හේට් ටීචින්ස් උගන්වන්න පුළුවන්. මරාගෙන මැරෙන ගණේ ඉගැන්වීම් කරන්න පුළුවන්. අපිව මරාගෙන මැරෙන කල්ලි හදනෝ කියලා කියන්න බෑ. ගත වූ දින දෙක තුල මෙරටින් COVID-19 වෛරස ආසාදිතින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර සමස්ත ආසාදිතින් අතරින් පුද්ගලයන් 1500කට අධික පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළේ. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කිසිදු ආසාදිතයෙකු ගත වූ දින දෙක තුල වාර්තා වූයේ නැහැ. සමස්ත ආසාදිතින් අතුරින් පුත්කලින් 1526 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413. මේ අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු අද පෙරවරුවේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 785ක් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වය හැමේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 230 දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. කොළඹ වරාය තුල නැඟුරම්ලා ඇති විදේශීය නෞකාවල සේවය කිරීමට පැමිණි ඉන්දිය ජාතික නාවිකයින් පිරිසක්ද ඒ අතර වූ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකුද ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. වහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය වාර්ගෝපදේශය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමුවේ මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහමැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබූ උපදෙස් අනුවයි.
එයනු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුකම්පණය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර එළමෙන මහමැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා අපකල විමසීමකදී ඇය සඳහන් කළේ දිස්ත්‍රික්ක 13ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත බාර දී ඇති බවයි ඒ අනුව ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම විසින් අදාළ දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට කටයුතු කරන ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රජයේ සහාය අවශ්‍ය බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකා ගුවන් සේවයේ පසුගිය වසර 14ක 15ක කාලය තුළ අර්බුදයකට මුහුණ දුන්නා. අපි බාරගනිද්දී තත්ත්වය ඔබට මතක ඇති කියලා හිතනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේදීත් අපිට ඉතාමත් ක්‍රියාකාරී ගුවන් සේවා මණ්ඩලයක් පැවතුණා. අප සතුව හොඳ ව්‍යාපාර සැලසුම් පැවතුණා. කොරෝනා වසංගතයට පෙර අපේම සැලසුම් වලට සහයෝගය ලබා ගැනීමේ අරමුණින් කැබිනට් මණ්ඩලයට අපේ යෝජනා ඉදිරිපත් කළා. නමුත් එය අසාර්ථක වුණා. ඒ වගේම රජයෙන් ඉල්ලීමක් කරා බදු වලින් ගුවන් සේවයට සහනයක් ලබා දෙන ලෙසට. මේ වෙද්දී රජය එයට එකඟතාවය जनाधि To achieve many things for the government. This moment, obviously, that we need certain help, but we are also looking at how we can self-fund. Then third eye visheshanga. Third eye. ත්‍රිකුණා මලේ පිහිටි කලපු අතරින් සාම්බල් තිව් කලපුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එහෙත් අදවන විට එම සාම්බල් තිව් කලපුවට අත්ව ඇති ඉරනම කුමක්ද? අද තර්ඩ් අයි අනාවරණය ඒ පිළිබඳවයි. මෙම සාම්බල් තිව් කලපු තීරය ඉතා දුර්ලභ වර්ගයේ කඩලාන ශාක මෙන්ම මත්ස්‍ය බෝ වීමට හිතකර ජලජ ශාක වලින් සමන්විත ඉතා වටිනා භූමි ප්‍රදේශයක්. මෙම කලපු තීරය ආසන්න වශයෙන් හෙක්ටයාර 260කට ආසන්න ප්‍රමාණයකට විහිදී ඇති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශය ආසන්න වශයෙන් හෙක්ටයාරයක පමණ ප්‍රමාණයක විහිදී තිබෙනවා. දිගු කලක පටන් මෙම කලපු තීරය ආරක්ෂිතව පැවතියද මෙම කලපුවට අයත් භූමි ප්‍රමාණය විවිධ පුද්ගලයන් අත්පත් කරගෙන ඇත්තේ වගකිව යුතු බලධාරීන්ගේ මෙන්ම නිලධාරීන්ගේ අනුදැනුම මත බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා මේ කඩලාන පද්ධතිය ඉතාම සංවේදී කඩලාන පද්ධතියක් ඒ වගේම තමයි ජෛව විවිධත්වයෙන් විශාල රෙදි පරිසර පද්ධතිය මේකේ මේකට ආවේණිකු විශේෂ සතුන් ඉන්න මඩ කකුලුව එතකොට කලපු වුණා එතකොට තනි අඬු කකුලුව මේ ප්‍රදේශයටම ආවෙනක මේ ජීවත් වෙන මේ භූමිය දැන් යම් කිසි පිරිසක් විසින් නීත්‍යානුකූලව අපි දන්නේ නැහැ නමුත් මේ කලපුටයි ප්‍රදේ මේ භූමිය අල්ලගෙන සිටිනවා ඒ වගේම ඒක කොටු කරලා වෙන් කරගෙන තියෙනවා දැන් මේ වෙනකොටත් ඒක ඉදිකිරීම සිදු වෙමින් පවතිනවා මේ මොහොත වෙනකොටත් මේ අද දැන් මේ මොහොත වෙනකොටත් එතන ඉදිකිරීම කරගෙන යනවා සිමෙන්ති ලොරියක් ගෙනහලාද මම දැක්කා අද සිමෙන්ති ලොරියක් ගෙනලා එතන තියාගෙන ඉදිකිරීම කරනවා මම ඉල්ලා සිටින්නේ මෙන්න මේ පරිසර පද්ද ගැන මේක ආරක්ෂා කරන්න යම්කිසි වැඩපිළිවෙලක් හදන්න කියලා තමයි බලධාරීන් ඉල්ලා සිටින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ එම පුද්ගලයන්ට අයත් බව කියන භූමි මායිම් යොදා සලකුණු කර ඇති බවයි එහෙත් එම ප්‍රකාශවල නිර්වෘල්භාවය සම්බන්ධයෙන් දැන් සැකමතු වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයන් හිද එම ඉඩම් අයත් බව කියන පුද්ගලයන් විසින් එම භූමි පස් යොදා ගොඩ කර ඉදිකිරීම් සිදු කරමින් පැවතීම හේතුවෙන් එලෙස ගොඩ කරනු ලබන ඉඩම් කලපු තීරේ අධිආරක්ෂිත කලාපයට අයත් භූමි බව මෙම රූප රාමු තුලින් මනාව පැහැදිලි වනවා
එම භූමි පිළිබඳව අප ඇසු විට අදාළ නිලධාරීන් නිරුත්තර වූයේද මේ ආකාරයෙන් ඉදිකිරීම් කීපයක් අපි දැක්කා ඒවා කොහොමද ඒ ඉදිකිරීම් වලට බලපත්‍ර තියෙනවද කයි ඉදිකිරීමට අර ලයින් එකට පර්මිට් එක අපි අර මම කිව්ව කේගෙන විදියට ඔව් අපි කලප්පු නැත්තේ ලයින් එකට තමයි ඉදිරිගෙනට අපි පර්මිට් එක දීලා තියෙනවා එතකොට අපි දැක්කා කම්බි වැටක් ගහලා තිනවා මේ කලපුවත් අහු වෙන්න කලපුවේ වතුර වලටත් කොන්ක්‍රීට් කණු දාලා ඒගොල්ලෝ වැට ගහලා තිනවා එහෙම කරන්න පුළුවන් ද කොන්ක්‍රීට් කලපුව එකට එහෙම වෙන්න බෑ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනා කරන පනතට අනුව කලපුවක් මුහුදට විවෘත වන ස්ථානයේ සිට රට තුලට විහිදෙන කිලෝමීටර් 2ක සීමාවේ අයිතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත් මෙම ඉදිකිරීම් සිදුවන්නේ එම කිලෝමීටර් 2කට ආසන්න භූමි භාගය තුල බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එලෙස පනතේ සඳහන් වුවත් සාම්බල්තිව් කලපුවට පමණක් එම නීතිය ක්‍රියාත්මක නොවන බවයි මෙම කලපුවේ සිදුවන මහදවල් ඉදිකිරීම් තුලින් මනාව පැහැදිලි වන්නේ එසේම වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව යම් පුද්ගලයෙකු කලපු තිහිරයක ආරක්ෂිත කඩලාන විනාශ කිරීම සිදු කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අයිතියද වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතිනවා එසේම වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව යම් පුද්ගලයෙකු කලපු තිහිරයක ආරක්ෂිත කඩලාන විනාශ කිරීම සිදු කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අයිතියද වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති අතර රජයට අයත් ඉඩමක ඕනෑම වර්ගයක කඩලාන විනාශ කිරීමකට එරෙහිව කටයුතු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද බලය ඇත. එහෙත් එම නීති සියල්ල සාම්බල්තිව් කලපුවට අදාළ නොවන්නේ මන්ද? මේවන විටත් කලපුවට අයත් භූමි ප්‍රමාණය ගොඩ කරමින් ගොඩනැගිල්ලක ඉදිකිරීම් ලහිලහියේ සිදුවෙමින් තිබෙන අතර මේ සම්බන්ධයෙන් රජය වහා ක්‍රියාත්මක නොවි බලා සිටිය හොත් ත්‍රිකුණා මලය මට්ටි කෙලිය කලපුව මෙන් සාම්බල්තිව් කලපුවද ලංකා සිටිය මෙන් මැකී යාම කිසිවෙකුටත් වැළක්විය නොහැකි වනු ඇත බලධාරීනි මේ ඔබේ අවධානයටයි සියත තර්ඩ් ඩයි විමසිල්ලෙන් प्रधान पुआत विकाश अवसान याली थोमे वो रात्रि नवे दिस पहाड़ सुबह संध्यावाक दिन पता आलू वीडियो साह प्रवृत्ति नरम में मटर यह तो बटन एक क्लिक कर सेहत टीवी सब्सक्राइब करना आलू वीडियो गने मूल्य न देने करने में मस्ती नो क्लिक करना